පසුගිය 23 වනදා ක්‍රියාත්මක කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ගත වූ දින කිහිපය තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. ඒ අනුව පාසල්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනද සහභාගී කර ගනිමින් විවිධ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නැංවුණා. මතටෙහි පුළුල් මහජන පෙළගැස්මක් ඇති කිරීම සඳහා මෙම ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නැංවෙනවා. එහි තේමාව වී ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට දඬුවම මරණය යන්නයි. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ නැගෙනහිර පළාත් වැඩසටහන ආණ්ඩුකාර ෂාන් විජේලාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්තුළු පිරිසක් ඊට එක්ව සිටියා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ දේශන කිහිපයක්ද මෙහිදී පැවැත්වුණා. මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කළ දැනුවත් කිරීමේ පාගමනක් ඉංගිරිය ප්‍රදේශයේදී පැවැත්වුණා. පාසල් සිසුන්, ස්වේච්ඡා සංවිධාන සමාජිකයන් ඇතුළු විශාල පිරිසක් පාගමනට එක්ව සිටියා. මාවුස්සා කැලේ ජලපෝෂිත ප්‍රදේශයේදී රුක්රෝපණ වැඩසටහන් රසක්ද ක්‍රියාත්මක කෙරුණා. මාවුස්සා කැලේ ජලාශයට ඉහලින් අක්කරේක පමණ ප්‍රදේශයක පැලසිටුවීම සිදු කෙරෙනවා. මේ අතර ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ජනාධිපති ලේකම් උදයාර් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. එහිදී ඒ මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල විද්‍යාත්මකව සකස් කිරීම සඳහා වන පනත් කෙටුම් පතක් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. විශේෂයෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටින ලක්ෂයක් පමණ ප්‍රජාව කඩිනමින් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවය සඳහා අපිට ප්‍රජාවගේ සහභාගිත්වය අවශ්‍යයි. ස්වේච්ඡා ප්‍රජා සංවිධාන ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලකුත් අපි ආරම්භ කරනවා. රටට ගෙන එන මත්ද්‍රව්‍ය වැටලීම් වඩාත් ශීඝ්‍රයෙන් වඩාත් ක්‍රමවත් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂණ විධිවිධාන වඩාත් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් මර්ධනය කරන්න අපි ගන්න උත්සාහය වගේම මේ මත්ද්‍රව්‍ය කියන මේ ත්‍රස්තවාදී වැඩපිළිවෙලත් අපි මර්ධනය කරගත යුතුයි. ජුනි මාසේ 9 වෙනිදා ඉඳලා ජූලි මාසේ 8 වෙනිදා දක්වා මාසික කාලයක් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය සම්බන්ධයෙන් කටයුතු කරන්න. මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කරලා සැපයීම අඩාල කිරීම කරන ගමන්ම දැනුවත් කිරීමේ වැඩසටහන සහ පුනරුත්ථාපන ක්‍රියාවලියට පොලිසියේ දායකත්වය දක්වලා මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අඩාල කිරීමේ කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් කරගෙන යනවා. ඕනෑම ආකාරයක මත් වෙන දෙයක් නම් ඒක මත්ද්‍රව්‍යක් විදිහට සලකලා තමයි දරුවන්ව සහ ප්‍රජාව දැනුවත් කරන්නට ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. සමාජ මාධ්‍ය ජාලා හරහා තමයි ඔවුන් නිදහසේ මොකද ෆ්‍රීලි පුළුවන් මේක ප්‍රචාරණය කරන්නට. විශේෂයෙන් තරුණ දරුවන්ට යම්කිසි කෙනෙක් මත්ද්‍රව්‍යක් අතට දුන්නාම ඒක බෑ කියන්න ඔවුන්ට නිපුණතාවයක්. ඒක ඇති කිරීම තමයි අපි මේ ප්‍රජා මූලික පුනරුත්ථාපන යටතේ කරන්නේ. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ හෙට දිනේ වෙන්කර ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා වූ වැඩසටහන් සඳහායි. මෙම සතියේ අවසන් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වෙන් ලබන පළමුවනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.